මධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යටගසා තිබූ විමර්ශන යළි ආරම්භ කර තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වන විමර්ශන මේ වන විටත් ආරම්භ කර ඇති බවයි. පෙළියන්දුළු වැවල කේම්බ්‍රිජ් කෝට්ටේ චමුදිත පදිංචි වී සිටින නිවසට 2022 පෙබරවාරි 14 වෙනිදා අලුයම ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල වී තිබුණා. මෙම ප්‍රහාරය එල්ල කර තිබුණේ සිව් දෙනෙකුගෙන් යුත් නාදුනන කණ්ඩායමක්. සුදු වෑන්රියකින් පැමිණි මේ පිරිස නිවාස සංකේතයේ ආරක්ෂක නිලධාරියාගේ හිසට පිස්තෝලයක් තබා ප්‍රධාන දොරටුව බලහත්කාරයෙන් විවෘත කරගෙන ඇතුළු වී මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විමර්ශන අංශය සඳහන් කළේ. දේශපාලකයන් සහ තමන් සමග සම්මුඛ සාකච්ඡාවට එක්වන්නන් ඍජුව ප්‍රශ්න කරන චමුදිත ප්‍රහාරයට ලක්වන වකවානුවේ ඉදිරිපත් කළ වැඩසටහන් කිහිපයක්ම රටේ දැඩි ආන්දෝලනයට ලක්ව තිබුණා. සිද්ධ වූ අවස්ථාව චමුදිතගේ බිරිඳ මෙසේ මාධ්‍යට විස්තර කර තිබුණා. උපුටා ගැනීම. අපි පහළට යන්න බය හිටියේ. මුලින්ම හිතුවේ හොරු කියලා. වෙඩි සද්දයකුත් ඇහුණා. පහළ ගිහින් කැමරාව බලනකොට 3 දෙනෙක් ඇවිත් ඉන්නව දැක්කා. සාමාන්‍යයෙන් සිකියුරිටි එකෙන් අපිව හම්බ වෙන්න කෙනෙක් එනව නම් එන්න කලින් අපිව දැනුවත් කරනවා. එහෙම කරන්න දීලා නෑ සිකියුරිටි ඉන්න කෙනාට. පස්සේ සිකියුරිටි එකට කතා කළාම තමයි එයා වෙච්ච සිද්ධිය කිව්වේ. 4 දෙනෙක් ඇවිත් තියෙනවා. උපුටා ගැනීම අවසන්. දින 2කට පසු සිද්ධිය සම්බන්ධව CCTV දර්ශන නිකුත් වූ අතර සම්පූර්ණ මුහුණු ආවරණය වන හිස් ආවරණ පැලද මේ පිරිස පැමිණි ආකාරය එම දර්ශනවල දකින්නට ලැබුණා. CCTV දර්ශන පරීක්ෂාවට පොලිස් කණ්ඩායම් 9ක් යොදවා තිබුණා. එම කණ්ඩායම් සඳහා පොලිස් නිලධාරීන් 60ක් පමණ අනුයුක්ත කර තිබුණා. එහෙත් මේ සිද්ධිය සිදු වූ ආකාරය තවමත් අනාවරණය කර ගැනීමට නොහැකි වීම කනගාටුවට කරුණක්. එවන් තත්ත්වයක මෙම සිදුවීමට මුහුණ දුන් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ මෙම ප්‍රහාරයට යම් පිරිසකගේ සම්බන්ධයක් පවතිනවාද යන කාරණාව සම්බන්ධයෙන් තමන් වගකිව යුතු අදාළ සියලු අංශයන් මේ වන විටත් ලිපි මාර්ගයෙන් දැනුවත් කර ඇති බවයි. නමුත් මේ චෝදනාව සම්බන්ධයෙන් තවමත් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි චමුදිත සමරවික්‍රම සඳහන් කළේ. මේ අතුරු චමුදිත සමරවික්‍රමට එල්ල වූ මෙම අසූචි ප්‍රහාරය සම්බන්ධයෙන් නැවත වතාවක් විමර්ශන ආරම්භ කර ඇති වටපිටාවක චමුදිත සමග සම්මුඛ සාකච්ඡා කිහිපයකට මෙක් වූ ලංකා එනිවුස් මාධ්‍යවේදී කීර්ති රත්නායක ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට සටහනක් එක් කර තිබුණා. මේ ඒ සටහනයි. උපුටා ගැනීම. මධ්‍යවේදී චමුදිතගේ නිවසට 2022 පෙබරවාරි 14 වෙනිදින එල්ල වූ මෙර ප්‍රහාරය නැවතත් කරලියට පැමිණ තිබෙනවා. ප්‍රහාරය එල්ල වුණේ මීට අවුරුදු 2කට පෙර ආදරය බෙදින වැලන්ටයින් දිනයකයි. චමුදිතට එල්ල වූ මේ ප්‍රහාරය මටද ප්‍රශ්නයක් විය. ඔබ රටේ ලෝකේ වෙන හැම එකම දන්නවා. නමුත් චමුදිතට ගහපු එකව දන්නේ නැ ආදි වශයෙන් චෝදනා නිරන්තරයෙන් මා වෙත එල්ල විය. කොහොම වුණත් චෝදනා යෝජනා එල්ලවෙන අතරතුර සැකකටයුතු පාර්ශ්වයන් 3ක් පිළිබඳව මා චමුදිතගේ අවධානය යොමු කළා. පළවෙනි එක, වේදනීකබ විමලතිස්ස හිමි සොයාගෙන ගොස් උන්වහන්සේ සමග රහසිගතව වැඩසටහනක් කිරීම නිසා කුපිත වූ අපේචන බලපක්ෂයේ සභාපති විසින් එම ප්‍රහාරය එල්ල කළාද යන සැකය. 2, කිසිදාක ඉදිනොවන ලංකාවේ තරු හතේ හෝටලය එනම් අවියානා රිසෝට් අධිපති නිරුවත් කිරීම නිසා ඔහු විසින් මෙම ප්‍රහාරය එල්ල කළාද යන සැකය. 3, ගෝටාබේට සම්බන්ධ පැරාමිලිටරි කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කළාද යන සැකය. සැකයේ හිය වැඩිමනක් යොමුනේ මෙකී කණ්ඩායම වෙතයි. එනම් 3වෙනි කණ්ඩායම වෙතයි. චමුදිතගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන යළි ආරම්භ වී ඇත. කෙසේ වුණත් මේ දක්වා කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැත. තක්කඩිකම ජීවන දර්ශනය කරගත් පාලකින් පිරිසක් රජකරන රටක අපරාධවලට අනුබල දෙන නීති රාමුවක් බිහිවීම වැළැක්විය නොහැකි. එපමණක් නොව ඒ වර්ණනා කරන සංස්කෘතියක්ද බිහිවෙයි. පසුගිය කාලයේ පුරාවට ලංකාවේ පැවතියේ එවැනි සිස්ටම් එකක්, එවැනි සංස්කෘතියක්. මිනිසුන් අනුර කුමාරට බලය දුන්නේ එම සිස්ටම් එක සහ සංස්කෘතිය වෙනස් කිරීමටයි. උපුටා ගැනීම අවසන්. මේ අතර පසුගිය සමයේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට මරණ තර්ජන එල්ලවන පුවතක් සම්බන්ධයෙන්ද තොරතුරු වාර්තා වුණා. මේ සම්බන්ධයෙන් මුල්වරට හෙළිදරව් කර ඇත්තේ නාමල් කුමාර විසින්. නාමල් කුමාර සඳහන් කර තිබුණේ ඩුබායි රාජ්‍යයේ සිටින පාතාලයන් පිරිසක් චමුදිත ඝාතනයට පෙඹුරුපත් සකස් කරමින් සිටින බවයි. එම ස්ථානයේ සිටි කාන්තාවක් තමන්ට ඔත්තු සැපයූ බවත් නාමල් කුමාර වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
මේ සම්බන්ධයෙන් මේ වන විට විදෙස්ගතව සිටින මාධ්‍යවේදී ශ්‍රීලාල් ප්‍රියන්ත සඳහන් කර තිබුණේ චමුදිතගේ නිවසට අසූචි ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් බලවතුන් කිහිප දෙනෙකුගේම සම්බන්ධයක් පවතින බවටයි. එසේම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ යටගසා ඇති බවටද ඔහු චෝදනා නගනවා. චමුදිතට එසේ අසූචි ප්‍රහාරයක් එල්ල කිරීමට ආසන්නතම හේතුව වී ඇත්තේ ඔහු සිදු කළ ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡා කිහිපයක් බවටයි මෙම මාධ්‍යවේදියා හෙළිදරව් කර තිබුණේ. මේ ඔහු ඒ සම්බන්ධයෙන් සහ චමුදිතට එල්ලවන මරණ තර්ජනය සම්බන්ධයෙන් පළ කළ අදහස්. චමුදිත තමන්ගේ නිවසට එල්ලවෙච්ච ප්‍රහාරය ගැන පිළියන්දල පොලිසියට දැනුම් දීලා තිබුණා. මේ විමර්ශන නතර වුණේ කොළඹ අපරාධ කොට්ටාෂයට බාර දීලා. නමුත් මේ වන තුරුත් ඒ සම්බන්ධයෙන් කිසිම තොරතුරක් නැහැ. චමුදිතට තර්ජනාත්මක ලිපි දුරකථන ඇමතුම් පවා ලැබිලා තියෙනවා. ඔහුගේ බිරිඳව දරුවව මරණව උස්සනවා කියලත් කියලා තියෙනවා. චමුදිතගේ මාධ්‍ය ක්‍රියාකලාපය තුළ ප්‍රශ්න තියෙන්න පුළුවන් ඕන කෙනෙක්ට. නමුත් ඔහුගේ ජීවිතයට යම් තර්ජනයක් තියෙනවා නම් අපිට ඒ ගැන අවතක්සේරු කරන්න හැකියාවක් නැහැ. අපි ඒ වෙනුවෙන් විරෝධය දක්වනවා. චමුදිත පැමිණිලි කරපු කිසිම තැනකින් කිසිම ප්‍රතිඵලයක් අත්වෙලා නැහැ. ඩුබයි රාජ්‍යයේ සිට ඔහුව ඝාතනය කිරීමට තවත් සැලසුමක් තියෙනවලු. මේ ගැන කියන්නේ නාමල් කුමාර. නාමල් කුමාර කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා අපි හැමෝම දන්නවා. ඔහුගේ ස්වභාවය අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මේ කියන නාමල් කුමාර 2018 ගෝඨාභය මෛත්‍රීපාල ප්‍රසන්න අල්විස් කියන පිරිස ඝාතන කුමන්ත්‍රණයක් ගැන කියමින් නාලක සිල්වාට චෝදනා කළා. නමුත් ඒ සිද්ධියෙන් නාලක සිල්වා නිදහස් වුණා. ඔහු දැන් පුත්තලම් දිසා භාර නියෝජ්‍ය පොලිස්පති. මේ හේතුව නිසාම ඔහුට ලැබෙන්න තිබ්බ උසස් වීම පවා අහිමි වුණා. නාමල් මේවා කටට එන පළියට කිව්වත් අධිකරණය තුලදී ඔප්පු වුණා එවෙන්නක් නැති බව. මේ විදිහේ බොරු චෝදනා කරපු නාමල් කුමාර තමයි දැන් මේ කුමන්ත්‍රණයක් ගැන කියන්නේ. අනික ඔහු කියනවා මේ ඔත්තුව ලැබුණේ ඔහුගේ හිතවතියක් කරා කියලා. මේ සිදුවීම ගැන නාමල් කුමාර කිව් සැලින් චමුදිත ගිය මාසේ පිළියන්දල පොලිසියට පැමිණිලි කරලා තිබුණා. මේ සම්බන්ධයෙන් නාමල් ගෙනුත් කටඋත්තර අරන් තියෙනවා. නාමල් කුමාර ලබා දීලා තියෙන කටඋත්තරවල ස්වභාවය ගැන කතා කළොත් පිළියන්දල පොලිසිය සහ රහස් පොලිසිය කියලා තියෙන විදිහට මේ කටඋත්තර අතරේ යම් පරස්පරතා තියෙනවලු. නමුත් රහස් පොලිසිය මේ ගැන දිගින් දිගටම පරීක්ෂණ සිදු කරනවා. මේ අතර මාධ්‍යවේදී කීර්ති රත්නායක චමුදිත සමර වික්‍රමට එල්ලවෙන මරණ තර්ජනය ගැන සිය සමාජ මාධ්‍ය ගිණුමට සටහනක් එක් කර තිබුණා. මේ එම දීර්ඝ සටහනයි උපුටා ගැනීම. මේ වන විට තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදී චමුදිත සමර වික්‍රම වැඩ බලන පොලිස්පති නොහොත් පොලිසිය පරිපාලන ප්‍රධානියාට පැමිණිලි කොට තිබෙනවා. කෙසේ වුවද මෙම සිද්ධියේ පණිවිඩකරු පිළිබඳව සමාජයේ පවතින විවිධ මාන හේතුවෙන් අදාළ තොරතුරට අඩු සැලකිල්ලක් ලැබී තිබෙනවා. චමුදිත ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් හෙළිදරව් කොට ඇත්තේ නාමල් කුමාරයි. 2018 වර්ෂයේදී සිරිසේන සහ ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව කතා කිරීම නිසා නාමල් කුමාරට විවිධ ලේබල් වැදී තිබෙනවා. නාමල් කුමාර එදා ලබා දුන් තොරතුරුවල සත්‍යතාවය පිළිබඳව ප්‍රශ්න තිබෙනවා. නමුත් දින 52 ආණ්ඩුවේ මහපොළකරුවන් තමන් දියත් කිරීමට බලාපොරොත්තු වන විශාල කුමන්ත්‍රණයට අදාළව පිටිය සකස් කිරීමට නාමල් කුමාර භාවිතා කළ බව ප්‍රකාශ කළහොත් එය අසත්‍යක් නොවේ. එවැනි තත්ත්වයක් මෙවරද ඇතිවිය හැකි. චමුදිතට තර්ජන එල්ලවිය හැකි ප්‍රධාන දිශාවන් හතරක් පවතිනවා. පළමු වෙන්න පාතාලය. විශේෂයෙන්ම සිරන් බාසික්ට එලව එලවා පහර දීම නිසා ඔහු චමුදිත සමග දැඩි වෛරයකින් පසුවෙනවා. දෙවැන්න පොලිසිය සහ හමුදාවේ දූෂිත පුද්ගලයන්ගෙන් මේ වන විට ආරක්ෂක ප්‍රධානියෙකු චමුදිතට එරෙහිව නඩුවක් පවා පවත්වාගෙන යනවා. තුන්වැන්න චමුදිත වැඩ කරන හෙරු නාලිකාව මෙවර සජිත්ට සහයෝගය දක්වන අතර එම තත්ත්වයට අනුරූප මාධ්‍ය භාවිතය නිසා දේශපාලන පක්ෂ කිහිපයක් චමුදිත සමග උරණව සිටිනවා. සිව්වැන්න ඉන්දියාවේ රෝ බුද්ධ්‍යංශය මේ වන විට ජාතික සංවිධානයකට වඩා හින්දුත්වාදීන් උන්මත්තක වූ දාමරික සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. චමුදිත සිය වැඩසටහන් හරහා රෝ සංවිධානයේ අතිශය සංවේදී මෙහෙයුම් ගණනාවක් නිරුවත් කොට තිබෙනවා. මෙම තත්ත්වය භාරතීය ජනතා පක්ෂයේ සහ රෝකල්ලියේ අඛණ්ඩ භාරත් ව්‍යාපෘතියට තර්ජනයක්. අඛණ්ඩ භාරත් ව්‍යාපෘතියට තර්ජනයක් වන පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් ඉවත් කිරීමට එම සංවිධානය යොහුසුලුව සිටිනවා. රෝ සංවිධානයේ තමන්ට කරන්නේ ඍජුව නොව වක්‍රාකාරයෙන්. මාවිල්ලාර සොරොව්වේ නිර්මාතෘ වූ සේරුවිල පන්සලේ මුංහෙනේ මෙත්තාරාම හිමි වක්‍රාකාරයෙන් ඝාතනය කිරීම එක් උදාහරණයක්. ප්‍රේමදාස ඝාතනය තුළද අඩුවැඩි වශයෙන් රෝ බුද්ධ්‍යංශයේ හස්තය ක්‍රියාත්මක වුණා. තවත් අතකින් කුණුරෙදි හෝදන චමුදිතයා ආදි ලෙසින් ප්‍රකාශයක් සමාජගත කිරීම ආර් ප්‍රේමදාස ඝාතනයට පෙර ඔහුගේ ප්‍රතිරූපය හානි කිරීමේ ක්‍රියාදාමයට සමානයි. ආරක්ෂක විද්‍යාවේ මානානුව බර තැබූ කල ඉන්දියානු බුද්ධ්‍යංශවලින් චමුදිතගේ ජීවිතයට ඉහළ තර්ජනයක් තිබෙනවා.
කරුණු එසේ හෙයින් ඉදිරි දිනකදී උණ්ඩය පාතාල සාමාජිකයෙකුගේ අතින් පිට වුණත් එම න්‍යාය ක්‍රියාත්මක කරවන මොලය මේඩ් ඉන් ඉන්දියා විය හැකියි. ආරක්ෂාව සම්බන්ධ විෂයේදී එහි අත්‍යවශ්‍යමාන නොසලකා හැරීම විනාශයකට අතවැනීමක්. මේ ගතවන්නේ ඕනෑම දෙයක් සිදුවිය හැකි පූර්ණ මැතිවරණ කාල පරිච්ඡේදයක් බව අමතක නොකළ යුතුයි. ඔපුටා ගැනීම අවසන්. විශේෂයෙන්ම කියනවා නම් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමුදිත සමරවික්‍රම මහතාට දේශපාලනික හේතුවක් මත යම් විදිහේ ප්‍රහාරයක් දියත් කළ යුතු බවට ඩුබායි රාජ්‍යයේ සිට යම් පිරිසක් සැලසුම් කර තිබෙනවා. ඒ පිළිබඳව මගේ හිතවතියක් 2024 අගෝස්තු මාසේ 21 වෙනිදා රාත්‍රියේ මට දුරකථනයෙන් දැන්වා. එතනදී කිව්වේ නාමල් මල්ලේ, ඔයා චමුදිත අඳුරනවා නේද? චමුදිතට යම් පිරිසක් ප්‍රහාරයක් දියත් කරන්න සැලසුම් කරනවා. ඒ නිසා පුළුවන් නම් එයාව දැනුවත් කරන්න, ඔයා දැම්ම කතා කරලා ඒ පණිවිඩය කියන්න කියලා. නමුත් මට ඒ වෙලාවේ කතා කරගන්න ඇත්තටම හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා මම මේ වෙලාවේ මේ වීඩියෝ පටයක් මගින් මට දැනුවත් කරනවා. ඒ වගේම එතුමගේ ආරක්ෂාවට ඉන්න පොලිස් නිලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා. අනිවාර්යයෙන්ම මාධ්‍ය වේදින් අපි ආරක්ෂා කළ යුතුයි. මේ වගේ මම දන්නේ නැහැ දේශපාලන වශයෙන් මොන වගේ මතවාදයක් දරනවාද කියන කාරණය. කොහොම වුණත් ඒ වගේ අය මේ සමාජයේ සිටිය යුතුයි. වංචා දූෂණ අක්‍රමිකතා පිටත්තක් බලන්න නැතුව කතා කරන මාධ්‍ය වේදින්ට අවස්ථාව තිබිය යුතුයි. එයාට යම්කිසි දේශපාලන හේතු මත යම්කිසි විදිහේ ප්‍රහාර දියත් වෙනවා නම් එය වලක්වා ගැනීමට රජයක් විදියට කටයුතු කළ යුතුයි. ආරක්ෂක අංශයේ කටයුතු කරන එතුමගේ ආරක්ෂාව භාරව කටයුතු කරන යම් පුලිස් නිලධාරීන් ඉන්නවා නම් එයයි විශේෂයෙන් මේ පිළිබඳව අවධානය යොමු කරලා කටයුතු කරන ඇතැයි අපේක්ෂා කරනවා. ඒ වගේම යම් රජයේත් අවධානය පිළිබඳව යොමු වෙලා එතුමගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන ඇතැයි අපේක්ෂා කරනවා. අවශ්‍ය වුණොත් ඒ අවශ්‍ය තොරතුරු මුලබා දෙන්න සූදානමින් ඉන්නවා කියන එක විශේෂමත් මතක් කරනවා.